පසටහන්න අපේ YouTubeු් නාලිකාවට ගොඩක් ආදරෙන් එකතුලයින්නවල හනෝම සුපුරුදු ලෙන්ගතුකමින් ආයු බොහෝ වේවා කියලා පිළිගන්නෝ. ඉතිං ඔයාල තවමත් අපේ චැනල්ල එකත් එක එකතු වෙලා නැත්තා. පාස්සටහන්න අපේ YouTubeියප් නාලිකාව සබස්්‍රයි් කර බෙල්ලයි කරන්නේ එක සලකුණු කරන්න අමතක කරන්නපක් එතකොට අපි හලු ත්වීඩියෝ එකක් තාපු ගමක් ඔයාලට තැනගන්න පුළුව ියවීම විසින් මිනිසගි තැනුම සම්පූර්ණ කරයි කියලත් කතාවක් තියෙනෝනේ ඉති වර්තමානයේ පුස්ථකාලවලින් වගේම අන්තර්ජාලය ඔස්සෙත් අපිට විවිධ පොත්්පත් කියවන්න පුළුවන්. අදාාපි කියන්න ලෑස්ති වෙන්නේ ලෝකයේ ප්‍රථම මුද්‍රිද පොතගැෙන විස්තර. මුද්‍රණයන්ත්‍රය මුලින්ම ලෝකයට හඳුන්න ල දෙන්නේ. ජර්මන් චාතික ජොහැන්නස් ගුටෙන්බර්ගක් විසින්. ජර්මනියෙන් හොයාගත්ත මුද්‍රණය අන්ත්‍රයෙන් මුලින්ම මුද්‍රණය කරන්න ඇත්තෙත් ජර්මන් පොතක්ම වෙන්න ෝනනේ ඔයාලට හිතුන එහෙමනේද. ගොඩක් දෙනෙකුට හිතෙන්නේ ඒ විදිහයට තමයි. ඉතිං මේ වීඩියෝ එකෙන් අපි අදවැලට කියන්නේ ඒ මොකක්ද කියලා. ඒ කියන්නේ ලෝකප් පලවෙනි. එහෙමත් නැත්නම් ලෝකෙ ප්‍රථම මුද්‍රණය මොකක්ද කියලා. ඉතිං ලෝකයේ පළවෙනි මුද්‍රණය මොකක්ද කියලා හොයාගෙන යද්දි. හමුවෙන් එ නම් අපි හැමෝම පුද්දුමයට පත්කරවන පොතක්. ඒ වෙනමොකක්වත් නෙවෙයි. බෞද්ධ සූත්‍රයක්. ඒ තමයි වජ්‍ර සූත්‍රය. දියමන්තිය හඳුන්වන්න යොදාගන්න තවත් නමක් තමයි වජ්‍ර කියන්නේ. ඒවගේම ලෝකයේ ඉතා ශක්තිමත්ම පාශානය. බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව, දියමන්තිය තරම් ප්‍රබල්බව පෙන්වන්න තමයි මේ සූත්‍රයට මේ නම භාවිතා කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ සුභාති කියන භික්‍ෂූන් වහන්සේ සමඟ කරනලද සාකච්ඡාවක් තමයි වච්‍ර සූත්‍රයේ විදිහට ලිය වෙලා තියෙන්නේ. එහෙම කියල තමයි ඉතිහාසේ සඳහන් වෙන්නේ. යිතිහාසික ලිය වෙලි මගින් පෙන්නුම් කරන විදිට අසංග සහ වාස බන්ධ කියන භික්‍ෂූන් වහන්සේලා විසින්. පිස්තුවර්ස දෙකත් පහත් අතර කාලේ වජ්්‍රසූත්‍රය ලියා තබන්නට ඇති බවයි. ලෝකයේ තේරවාද මහායාන කියලා බුදුදහම කොටස් දෙකක් තියෙනවනේ. ඉතිං වජ්්‍ර සූත්‍රය තියෙන්නේෙ මහායාන බුදුදහමේ. මේ මහායාන බුදුදහම චීනය ජපානය වගේ රටවල ව්‍යප්ත වෙලා තියනෝ වගේම අපේ රටේ තියෙන තේරවාදී බුදුදහම. ඒ නිසා මේ වීඩියෝ එක බලන ඔයාල වගේම ගොඩක් දෙෙනෙක් මේ වච්‍රසූත්‍රය ගැන අහල නැතිවෙන්න ඇති. ඒ කොහොම වනත් වච්‍ර සූත්‍රය කියන්නේ මහායාන බුදු්ධාමේ විශේෂ තැනක් හිමිවෙන ඉතා බලසම්පන්න සූත්‍රයක්. වචින හායදාහක් විතරතියන මේ සූත්‍රයේ. මුලින්ම ලියලත් තියෙන්නේෙ සංස්කෘත භාසාාවෙන්. ක්‍රිස්තුවර්ස හාරසිය එකේද වගේ. කුමාර ජීව කියන භික්‍ෂූන් වහන්සේ විසින් මේ සූත්‍රයේ චීන භාසාාවට පරිවර්තනය කරනවා. අදද වගේ දියුණු මුත්‍රණ තාක්ෂණයක් නැති ඒතරම් ඈත අතීතයක වච්‍රසූත්‍රයේ මුත්‍රණය කළේ කොහොමද කියන එක මේ වීඩිය එක බලන ඔයාලට හිතා ගන්නත් බැරඇති. චීනය පන්සල් වල වැඩසිටිය පික්‍ෂූන් වහන්සේලා කළේ වච්‍රසූත්‍රය කඩදාසවල මුත්‍රණය කරන්න පුළුවන් වෙන කාරයට ලීවලින් අච්චු හදපයක. ඒ හදපු අච්චුවල තීන්ත ආලේප කරලා ඒ මත කඩදාසිතියල තද කරලා තමයි මේ මුද්‍රණය කිරීම සිද්ධ වෙන්නේ. හරියටම අපි අද පාවිච්චි කරන ශ්‍රබර් සීල් වගේ. සේදමාවතේ උතුර සහත් දකුණ යාකරන ස්ථානයේ ඩුන් හවාන්ක ප්‍රදේශයට සමීපව කඳුකර ප්‍රපාතේක ගුහා හාරසිය අනු දෙකක් තියෙනවා. මේවා හැඳින් වෙන්නේ දහසක් බුදුන්ගේ ගුහා නමින් වර්තමානය මේ කොටස අයිති වෙන්නේ වයඹ දිගචේනයට. ඒ වගේම තමයි මේ ගුහා කිසිම කෙනෙකුට ඇතුළුවිය නොහැකි ආකාරයට මුද්‍රා තබා තිබුණා ඒකට හේතුව තමයි ඉතාමත්ම වටිනා බෞද්ධ ලිපිලේඛන සංරක්ෂණය කළ බෞද්ධ මධ්‍යස්ථානයක් මේ ගුහාවල පෙහිටුවල තිබීම. කොහොම වුනත්වංයුආන්ලූ කියන භික්‍ෂූන් වහන්සේ මේ මුද්‍රාතියපු ගුහාාවලට ඇතුළුවන රහස් තොරටුවක් හොයා ගන්නවා. දහස් ගණනක් වටිනා බෞද්ධ සූත්‍ර පොත්පත් සිතුුවම් සහල්ලිය කියවී මේ ගුහා තුළ මේ භික්‍ෂූන් වහන්සේට දකින ලැබුණා වච්‍ර සූත්‍ර තිබුුණෙත් මේ පොත්පත් අතරම තමයි ංග්‍රීසිච්ජාතික දේශගාවේශකයෙක් වුුණ සරල් ස්ටේයින්ටර් එද්දස් නමසිය හත වසරෙදි. වජ්‍ර සූත්‍රේද ඇතුළුව ඉතා වටිනකෘති හතලිස් දහක් විතර. ඉතාමත් අඩුමුදලකට මේ භික්‍ෂුව විසින් විකුණ අදමනවා. එය ඉතාමත් අඩුමුදලක් බව බ්‍රිතාානෙක් කෞතුකාගාරයම ලියකියවලි වල සඳාන් කරලා තියෙනවා. ඔන්න ඕහොම තමයි ප්‍රථම මුද්‍රණයවුන වජ්‍ර සූත්‍රය අවසානයේ බ්‍රතාානය කෞතුකාගාරය නතර වුණේ. ලෝව මුලින්ම මුද්‍රණය කරනලද ලියවිල්ල විදිහට නම් කරලා අඩි දහසේකින් යුපත වච්‍ර සූත්‍රය එහි ප්‍රදර්ශනයට තියල තියෙනවා. ඉති ඔන්න ඔය විදියට තමයි ලෝකයේ පළවෙනි මුද්‍රණය ගැන වගතුගේ ඉතිහාසේ සඳහන්වවෙන්නේ ැබැයිතින් අපි මතකතියාගන්න ඕන දෙයක් තමයි ඉතිහාසය වුණත් අලුත් ස්ොයාගැනීමම් එක වෙනස් වෙන්න පුළුවන් කියන එක ඉති මේ වීඩියුවක්හලට වටිනව කියලා හිතෙනවනම් ඔයල මේ වීඩිය එකට කැමතිනම් ලයික් එකක්දාල යාළුවන්ටත් බලන්න ෂයා කරන්න ඒ වගේම ඔයාලගේි වටිනා අදහසත් කමෙන්ට් කරන්න එහනම් ඉතින් අධටවැලගින් සමුගන්නම් බල හැමෝටම සබදවසක්